රයිට්. ඉතින් කොහොමද? කලින් අපි වීඩියෝ එකදී කතා කළා කොහොමද ටෙක්ස්ට් ෆයිල් එකකින් ඔයාලට ඕනේ කරන දේවල් එක්ස්ට්‍රැක්ට් කරලා අපි ඉන්ෆර්මේෂන් ගන්න කියලා. එතකොට මතක නම් අපි ඒකදී කතා කරේ ටයිටැනික් එකේ ස්ක්‍රිප්ට් එකෙන් කොහොමද ජැක් ද රෝස් ද ලොකු කියලා හොයන එක. ඇත්තටම මේ වගේ දෙයකදී අපි ගාව ෆයිල් එක තියෙනවා. අපිට ඕනේ කරන ඉන්ෆර්මේෂන් ගන්න අපිට ඕනේ කරන විදියට හෑන්ඩල් එකක් කරන්න පුළුවන්. නමුත් මෙහෙම ඉදමු. वेबसाइट इंफर्मेशन गांडी वेबसाइट वाट पेन इंफर्मेशन अरुणा क्या मित्र रिफ्रेश बलो अलते मनो अभी मुखाद मुख डिशन गांडी विधावी एम इंफर्मेशन वेबसाइट गांडी हम वाट निरंतर नोट डाउन का मूल वेब पेज बल मे वे प्रश्न गोड़क इधी ඒගොල්ලෝ අපිට පෙන්නන ইনফরমේෂන් එකට අමතරව අපි කොහොමද එයාලගේ ඇත්තටම තියෙන වෙබ්සයිට් එකෙන් data information extract කරන්නේ කියන එක තමයි අපි මේ එපිසෝඩ් එකේ කතා කරන්න යන්නේ. राइट अभी पटंगा मुलिम करें गूगल वाली अभी टोने का वेबसाइट आने का मेरे तौरगा इकमान डॉटल के किसीम प्रमोशनल हेतुआकिदे मई मुखद मेके नितर अपडेट खाएकता प्रॉपर्टी इतपटे नाम विकुन निकना एक गान मे वे विस्तर नितर अपडेट निशातम इकमान डॉटल के वेबसाइट भावित करना तो किसीम हेतुआकिदे मई मेके विनत आकार वेबसाइट का पुलवाना एक मैं योजना तमंट कमी आकार ඉතින් මම දැන් මේකෙදී මට මුලින්ම කියන්න ඕනේ මේ වෙබ් පේජ් එකේ තියෙන HTML සහ XML කියන කෝඩ් දෙක වෙන් කරගන්න පුළුවන් අපිට control shift c එහෙම නැත්නම් F12 ගහුවට පස්සේ විශේෂම Chrome browser එකක නම් ඔයා මේක visit කරන්නේ ඔයාලට පුළුවන් ඒ කෝඩ් එක ගහලා දකුණු පැත්තේ මේ විදිහට එනවා developers section එකක් ඒකෙදී ඔයාලට බලා ගන්න පුළුවන් මොකක්ද මේ body text එක එහෙම නැත්නම් span එක div මේ වගේ html codes එක ඒකට අදාළ දේවල් මේ විදිහට mouse එක අරන් යන අතරතුරම web page එකේ ඒ ඒ element එකට අදාළ code එක මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේක හරියට වැදගත් වෙනවා මොකද මෙහෙම තමයි මේ web page එක information එකම වෙලා තියෙන්නේ ඒ කියන්නේ html කියන්නේ හරියට නිකන් සැකිල්ල වගේ ඒ කියන්නේ අපිට දුර තියා මිනිස්සෙක්ව පේනවා නම් ඒ මිනිස්සයා කියලා දැනගන්න වගේ header තියෙනවා කියන එක තමයි html එකෙන් කියන්නේ එතකොට xml එකට අදාළව තියෙන්නේ ඒකේ තියෙන data ප්‍රමාණය ඒකේ දාලා තියෙන data ටික තමයි xml වල सामान्य रोग तमें सारल ओय देखे दिए थेरुम मम इट वैडिये गुडक मे वेब पेज डेवलपमेंट क्या की दंड है अत्र नमूत मन दंड सरल तेरुम उन्नवागे तमें अब तीन एस टी एम एल के सकिल मे कैथल गिर पास अब वेला आकार तेरूंगा मोन मनोवाद एलिमेंट्स मेव को दिन मेकिन ऑब्जेक्ट्स को रिलेटेड की मैंने मेट के दिन का अभी दें आर वोल्ट हेरेम मेक क्लोज के आर वोल्ट राइट मुलिम मट कर මෙන්න මේකේ තියෙන HTML වලින් XML අතුරට ගිහිල්ලා මේකේ තියෙන ইনফরমේෂන් ටික වෙබ් page එකේ තියෙන ইনফরমේෂන් ටික ගන්න. මේකට කියනවා web scraping කියලා. මම technical term එක පාවිච්චි කරලා නැහැ කට්ටියට පැහැදිලිව දැනගන්න ඕන නිසා. right. ඒකට අපි මුලින්ම කරන්නේ install packages වලට ගිහිල්ලා install package rwest කියන package එක install කරගන්නවා. මේ rwest කියන එක ඇත්තටම specifically හදලා තියෙන්නේ මේ web scraping කියන වැඩේ පහසු කරගන්න තමයි r වල. වෙනත් programming language එකක ගත්තොත් එහෙම ගොඩාක් දඟලන්න ඕනේ මේ web scraping කරන්න. සමහර විට එහෙම නැහැ කියන්න පුළුවන්. නමුත් ඒක එක්කිනගේ හැටි. නමුත් r වල මේක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන්. rwest කියන එක install කරනවා. ඊට පස්සේ මේ විදිහට ඉතාලි ඉක්මනින් install කරගන්න පුළුවන් ලොකු package යන්නේ මේ. right. okay. right. ඊට පස්සේ අපි rwest එක මම මේකට comment එකක් දාලා මේක අයින් කරනවා. මොකද මම මුළු code එකම run කරනකොට ආයෙම ඒක install වෙන්න යන්න පුළුවන් නිසා මම ඊට පස්සේ require rwest කියලා මම දැන් install කරපු package එක ගන්නවා මගේ library එක මේ වැඩේට. දැන් ඔයාට rwest කියන මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපිට අර එදා කතා කළා වගේ help package කියලා command එක දීලා library help සමහරවිට මෙන්න මේ package නම මේ ටික දුන්නට පස්සේ ඔයාලා පුළුවන් මේකේ information ගන්න. මම ආපහු කියන්නේ නැහැ මොකද මේක video series එකක් නිසා ඔයාලට පුළුවන් දිගටම ඒවට යොමු වෙලා ඒව ගැන බලන්න. right. ඊළඟට මම ගන්නවා DPLYR කියන package එක. එදා මම කතා කරා වගේම DPLYR එකෙන් අපිට පහසු වෙනවා දිගටම section වශයෙන් ගන්න codes ඒ එකම x කියන variable එක නොදී පල්ලෙහාට ගහගෙන යන්න. ඒක හරියට ඔය Excel පාවිච්චි කරලා තිනවනම් Excel වල අපිට පුළුවන් filter එක ගහලා එකකින් filter එක ගහලා තව column එකකට filter කරපුවාම අර filter එකෙන් තමයි ඊට ටික select වෙන්නේ. මං කියන්නේ දල අදහසක් ඒකම නෙමෙයි වෙන්නේ. නමුත් මේක පහසු කරනවා දිගට දිගට code ගහගෙන යන්න. එතකොට shift control m ගහලා මෙන්න මේ symbol එක අර percentage sign එක අඩු කිරීම percentage sign කියන එක ගත්තාම වන්න පුළුවන් මේ DPLYR එකේ වැඩේ කරන්න.
right then mama poddak oyata pahadili wenna nikamata wage library help samanne rws kiyala me package ekak mokakda kiyala mama pahadili karanna meken puluwan ehttama web scrape karanna meke thiyena ekin ekak codes oyata hama deyakma me help file ekak athule bala ganna puluwan r gen ithamath rich help file thiyena tana ehttama r igena ganna onam kenekuta puluwan mama me video series ekak karanna hethuneth ekai meken oyata karanna puluwan dewal godak wedi samanya software ekak igena gannata wediye mokada meka scientific computing software ekak एक वाट मेक अतम इगन गंड पटंग पास नवता इगन गंड पुलवा राइट दैन लाइब्ररी हेल्प मैं हारवेस्ट मेकिंग अभी आई वेला दैन अभी बलमु ईलग को मुनवागे दें अभी हारवेस्ट का डीपीएल वाई आर का ईलग अभी ओन कर मे वेब पेज की वगैन वेब पेज सरल लोड कर दैन अभी हारवेस्ट अरगन तीयन निशा अभी पुलवा मे हारवेस्ट तीयन कोड्स वाली मेक लोड तीन सह अट पुलवा इसरा इसरा मे एच टी एम एल की एच टी एम एल के विस्तृत का एक मम इसम लिंक वेरियबल का डिक्लेर करना एक लिंक वेन्े अन्नर एक मोटेल के आप मेन पेज पलवनी पेज अभी गीपा वेहिकल्स की सैक्न दाल वेहिकल्स गण गंडन में अत्र लेसी वेहिकल्स की लिंक वेरियबल के डिक्लेर पास अभी पुलवा मे लिंक की वेरियबल कीवगा मे एच टी एम एल कीवगा पुलवा एक मम पावच कन्वा री मे आर वेस्ट का तेक्न रीच एच टी एम एल रीड एच टी एम एल की कोड मम मुखदरा बल पलवे मम टाइप करवा मत ओने वेरियबल कंटेंट की स्ट्रिंग इनफो वैल्यू वेरियबल रीड एच टी एम एल रीड एच टी एम एल क्या अर लिंक वेरियबल अर फंक्शन दिन रीड एच टी एम एल फंक्शन दिन दैन मगे कंटेंट पड़पेना डेटा लिस्ट का दिए अभी दिन लिंक की वैल्यू का दिन कंटेंट की डेटा का डेटा ऑब्जेक्ट आपको दिन वाटे पुलवा टाइप करो बला एच टी एम एल डॉक्यूमेंट का हेड की तीन बॉडी की तीन क्लास डीआईवाई वाइट तीन राइट दैन दैन अभी मेक तीयागत तेर मकने अभी दिन बलो मे गत एच टी एम एल अतुलट या पुलवा बलाने दें अभी मनुष्य आगे सकील की तेरू गता दें अभी बलो एस टी खाद अतुले देवा मे वाके देवा मनोवाद की बला तम दें उत्साह बॉडी तमाइ अतुले मे एस टी एम एल बॉडी नोट्स के लिए एवं तमाइ मे कंटेंट्स इकन दर संबंध वेला मम्मी एस टी एम एल दिखे कथा करना मत इक क्वालिफिकेशन उतना मम दिन तम का दें मे कंटेंट की वेरियबल के अभी पुलवा बॉडी नोट्स की आई कर एस टी एम एल नोट्स कड़ा मम कर अरे कंटेंट रीड कर एस टी एम एल सकी एस टी एम एल नोट्स की फंक्षन दिन एम दुना हम अभी पुलवा एकीन सेगमेंट तीन बॉडी अंड एस टी एम चिल्ड्रन की लगे अरे मास्टर स्लेव आगे एकीन कनेक्ट तीन नोट सैटे बला पुलवा कंप्यूटर के पहले नोपे पड़ पेन अरे लेवल्स वाशे हईराकी वेला कोहमद की लसन बला पुलवा यदि नोट्स तीन कड़ा मम्मी पेन हेतु एस टी एम एल तीन कोहमद की आर कोहमद तेरू गाँव पेन एक अभी तेम बोध गन्न पुलवा निशा ईलंगट दे नोट्स ठीक हेड्स नोट्स ठीक बेला पास्ते मेके लोक दें अतर मेक नेमे को मेके मत पेन आर की आर लांग्वेज अब पुलवा वेन वेन सेगमेंट विद बला दैंग ईलंग आरमाई मगे मे एस टी एम एल फाइल लेकर दम मट ओने मे एस टी एम एल फाइल लेके एक कोटास्तिक वेन वेनम की वगान इकान दम खाली पेन दख वेब पेज के अर एक एलिमेंट एक नम दीना तीन अंदर मे एस टी एम एल लिंक को दंड दंड वाट वेन वेनम मे वाट वेन वेनम वेरियबल्स तीन लेकिन वेन वेनम ऑब्जेक्ट नेम्स एव संधान एस टी एम एल को हादान अने इतकोट अभी पुलवा अभी डेटा माइन करना अभी डेटा स्क्रेप करना को अभी दिनगंडोने ये दीला तीन नम मनोवाद की वेरिए एलिमेंट दीला तीन नम ए वेब पेज अतुले दीला तीन नम मनोवाद की बलगंड ओने राइट दें अभी एम दनगंड खाली अभी अभी प्रश्न मुखदेन दनगंड मट नम एवला ओन करें मटन एम अतर प्रश्न ओन करें वेहिकल्स वेहिकल नाम ए वेहिकल को वेहिकल के गान मुखदेन तमें मंग डंग वेब स्क्रेपिंग वाली गंड हदान ये तो मैं बेलव तीन वेहिकल टाइटल तीन स्पैन डॉट के नमक तीन एक वाण पेन वेहिकल नेम के वेरियबल अभी की एस टी एम एल दिन को एस टी एम एल नोट्स अभी बॉडी की गुड़वा हाँ भाई दम पेन एक्स एम एल फाइंड ऑल स्पैन स्पैन की सैक्शन तीन विच कंटेन्स एट लास्ट टाइटल
3YNCE මෙන්න මේකෙන් තමයි අරයා එනතේ වෙබ් පේජ් එකේ vehicle නම මේ කෝඩ් කරලා තියෙනවා. ඒකට vehicle නම අදාළ වෙලා තියෙන මෙන්න මේ කෝඩ් එකට. ඊළඟට මම බැලුවොත් vehicle price එක ඒකටත් specific value එකක් තියෙනවා. මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් වෙබ් පේජ් එක ඇතුලේ. ආ වෙබ් පේජ් එකට ගියාට පස්සේ අර විදිහට මම මුලින් කළා වගේම කරොත් ඔයාලට පේනවා ඒ කොටස් වෙන වෙනම දීලා තියෙන නම අපිට බලන්න පුළුවන්. ඉතින් මම කරන්නේ ඒ නම ආයෙ මෙතන ගන්නවා. හැබැයි මතක තියාගන්න මේක තියෙන span කියන කැලේ ඇතුලේ නෙමෙයි. මේක තියෙන DIY කියන එක ඇතුලේ. DIY DIY contains advanced price double dash 3SQNQI කියලා මෙන්න මෙහෙම දිග කෝඩ් එකක් තියෙනවා. ඒක කියවන්න දුන්නම නැහැ. ඔයාලට බලලා ඒක හිම කොපි කරගන්න පුළුවන්. එතකොට දැන් ඒ text එකක් මම ගත්තා මේ prices කියන variable එක ඇතුලේ. දැන් මම ගාව variable දෙකක් තියෙනවා. vehicle name එකක් තියෙනවා. අනිත් එක price එක. ඊළඟට මට ඉතින් ඇත්තටම වාහනේ ගන්නව නම් ගානයි නමයි විතරක් නෙමෙයි මට දැනගන්න ඕනේ ඒක විකුණන්නේ මොකාලද කියලා. ඉතින් විකුණන එක්කෙනා බලාගන්න මම ආයෙමත් මේක ඇතුලට ගිහිල්ලා මම බලනවා විකුණන එක්කෙනාගේ නම තියෙන්නේ මොන ක්ලාස් එක මොන වේරියබල් එකක් විතරද සයින් කරලා තියෙන්නේ කියලා. රයිට්. දැන් මේක ඇතුලට ගියාට පස්සේ ආයේ මට කරන්න තියෙන්නේ ඒ කෑල්ල ගහලා අරක විදියටම ලියන එක. දැන් මම බලපුවා මට පේන්නේ ප්ලේස් එක තියෙන්නේ DIY එක ඇතුලේ ක්ලාස් ඩිස්ක්‍රිප්ෂන් කියලා විස්තරයක් තියෙනවා. අන්න ඒක තමයි තියෙන්නේ. දැන් ඉතින් ඇත්තටම අපි සේරම අපිට ඕන කරන ඩේටා ටික මේ එක්ස්ට්‍රැක්ට් කරගෙන ඉවරයි. ඔයාට කරන්න තියෙන්නේ මේ ගත්ත වේරියබල් වල තියෙන ইনফরমේෂන් ටික chart කියන data frame එකට දාන එක. ටේබල් එකක් විදිහට තමයි ඒක මම data frame එකක් විදිහට තමයි ඒක declare කරන්නේ. data frame එකක් විදිහට අන්න අර ගත්ත variables තුන column name වෙන විදිහට දැම්මහම ඔයාට ඒ ටික වෙන වෙනම excel file එකක් වගේම වෙන් කරගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. දැන් prices මම මේ කරනවා වගේ copy paste කරගන්න කරගෙන දාන්න තියෙනවා. අර ගැතුර දැම්මහම vehicle name එක column එක price එක column එක එතකොට place එක තව column එකකට වෙන විදිහට වැටෙනවා. right. දැන් මම control enter ගහුවාම දිගටම ගහුවේ control enter තමයි. ඔයාට මතකයි නම් පරණ lessons වල අපි ඔක්කොම කරේ control enter තමයි r වල execute කරන්න ගහන්නේ. run කරලා දෙන්න පුළුවන්. නමුත් එක line එකක් run කරනකොට control enter තමයි ගහන්නේ. දැන් අපේ data frame එක හරි. ඔය ඩබල් ක්ලික් කරොත් එහෙම ඔයාලට පේනවා 27 variables තියෙනවා. sorry 27 observations තියෙනවා under 3 categories. ඒ තුනත් එක්කම තියෙනවා. දැන් ඉතින් මම එක රිෆ්‍රෙෂ් එකකට එන සේරම ඒ මම ඉක්මන් එකේ account එකක් නැතුව වුණත් මට එන සේරම information ටික මේ විදිහට web scrape කරලා ඉවරයි. දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ excel sheet එකකට මට ඒක ගන්න පුළුවන් copy paste කරලා ගිය පාර කළා වගේ මතක ඇති මේක right click කළා අපිට පුළුවන් මේ අකුරු size එක මේ කළා. අර කොනේ තියෙන line එක double click කරපුවාම මේ අකුරු වල size එකට හැදෙනවා. දැන් ඔයාලට පේනවා ඔන්න පිට එක ඔය ගාන කොලම් බෝල තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට එනවා. රයිට්. දැන් ඒ එක රිෆ්‍රෙෂ් එකකට තමයි මේ එන්නේ. දැන් හැම තිස්සෙම අපි ලොග් වෙන ගානේ මේ page එක රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් මම ආයේ සම්පූර්ණ කෝඩ් එකම select කරලා control enter ගහපාවම ඒ කෝඩ් එකම ආපහු run වෙනවා. ඒක තව එක රිෆ්‍රෙෂ් පාරක් කියලා තමයි ගන්න. ඉතින් මේ පාර chart එක බලලා අපි බලමු මේ chart දෙකම එකයිද නැත්නම් දෙකක්ද කියලා. මේ අර කලින් විදිහටම control C ගහලා copy කරගෙන මේකට දාගත්තාම ඔයාලට පෙනේවි අනිවාර්යයෙන්ම මේ තියෙන දෙකක් කියලා. මම ආය ආර ටේබල් දෙක පැහැදිලිව පේන සයිසස් දෙක වෙනස් කරන්න. එතකොට ඔයාලට පේනවා ඒ දෙක දෙකක් කියලා. ඒ කියන්නේ එක රිෆ්‍රෙෂ් එකකට ආපු ইনফরমේෂන් නෙමෙයි ඊළඟ පාරේ නේද. ඇත්තනේ ඒගොල්ලන්ගේ ඌමනා වෙන බිස්නස් ඒගොල්ලෝ කරන්නේ ඒක ඇඩ්වර්ටයිස් කරන එක. ඉතින් පළවෙනි රිෆ්‍රෙෂ් එකට ආපගෙන මේ දෙවෙනි එකට එන්නේ. එතකොට ඔයාලට පේනවා උඩ එකේ තියෙන හොන්ඩා යට එකේ ඉන්නේ Nissan මොකද වෙන වාහනයක් ඒකත් කලම්බ තියෙනවා කියලා. ඉතින් මේ විදිහට ඔයාලට ඉතින් වාහනයක් ගන්නව නම් හරි වෙන ප්‍රොපර්ටි එකක් ගන්නව නම් මේ විදිහට මේ මේකම ෆලෝ කරලා පොඩි වෙනස්කම්ුත් එක්ක කරගත්තොත් ඔයාලට පුළුවන් ඉතින් රිෆ්‍රෙෂ් කරන්න නැත්නම් රිෆ්‍රෙෂ් 10ක් වගේ වෙන විදිහට කෝඩ් එක රන් කළා නම් සැලකිය යුතු ප්‍රමාණයක ইনফরমේෂන් ගන්න. ඇත්තට මේක මේ තව ගොඩක් ඉම්ප්‍රූව් කරන්න පුළුවන් කෝඩ් එකක්. මම ගැහුවේ කට්ටියටම පොඩි ත්‍රිල් එකක් ගන්න. මම කොහොමත් ප්‍රෝග්‍රෑමින් කරන්න කැමති නැහැ ත්‍රිල් එකක් නැතුව. ඉතින් මේක එන්ජොයි කරලා කරලා ඉතන මේක ඔටෝමේට් කළා ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් අපි මම හිතන කෝඩ් එක පැහැදිලි කියලා. තව දෙයක් මට අමතකුණා මේ දැන් අපි ලෝඩ් කරපු පැකේජ් සෙට් එක අයින් කරන්න. මට ඒ කෝඩ් එක ගේ පාරක් කියන්න අමතකුණා. එකක් තමයි RM list කියලා ගහලා LS කියලා ගහලා parentheses ගැව්වාම වඩ පුළුවන් ගත variable ටික අයින් කරන්න environment එකේ. ඊට පස්සේ detach කියලා පැකේජ් එකේ නම දීලා unload කරාම ආර ලෝඩ් කරපු පැකේජ් අයින් ගන්න පුළුවන්. මේක කරන්නේ මොකද සමහර වෙලාවට අපිට අපි ලෝඩ් කරන පැකේජස් ටිකක් බාර පැකේජ් වෙන බලන් සා ইনফরমේෂන් ගොඩක් එකතු වෙලා මේ මේක බර වෙනවා. يعني රන් කරන එක අමාරු වෙනවා. ඒකට විසඳුමක් විදිහට තමයි මම සාමාන්‍යයෙන් මේ වගේ කරන්නේ. මම විතර නෙමෙයි මේක පාවිච්චි කරන ගොඩක් කට්ටිය මේක කරනවා. ඉතින් මේ පැකේජ් දෙකත් ඒ විදිහට unload කරලා දාන්න. එතකොට වැඩේ clean වැඩේ ඉවරයි. ඉතින් මේක තමයි අද මම කතා කරන්න ඕනේ උනේ. තනියෙන් කරලා බලන්න මම හිතන්නේ ගොඩක් ආසයිද. එහෙනම් ගිහින් එන්න subscribe කරලා like කරලා bell button click කරලා අපිට support එකක් දෙන්න.